ඔන්න ඔයාලඟ තියෙන්නේ එකම එක වතුර බෝතලයයි. ඔයා දැන් ඉන්නේ ඒ වතුර බෝතලය ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන තැනක. ඒ කියන්නේ කාන්දාරයක මහා ගිනි රස්නෙන් ඉරාවුවත් පායලා. මේ වතුර බෝතලයේ ඉවර වුණත් ආයෙත් ඇවිදිනවත් බොරු. ඔයා මොකක්ද කරන්නේ? 1. පුළුවන් තරම් හයියෙන් දුවනවා. 2. කොහේ හරි හෙවනකට ගිහින් ඉඳ ගන්නවා. 3. ඔයාගේ කරේ තියෙන මල්ල ඔළුවට තියා ගන්නවා. ඉරාව වැටෙන්නේ නැති වෙන්න. හරි පිළිතුර තමයි දෙවෙනි එක. කොහේ හරි හෙවනකට ගිහින් ඉඳගෙන රාත්‍රී කාලය ආවම ඇවිදින්න. එතකොට මහන්සියත් අඩුයි. ඒ නිසාම තිබහත් අඩුයි. ඔන්න ඔයා දැන් ඉන්නේ ඉතාලියේ තියෙන ගිනි කන්දක් ළඟ. එක පාරම ගිනි කන්ද දුම් දාන්න පටන් ගන්නවා. මේ දුම නගරයේ හැම තැනටම පැතිරෙනවා. ඔයා ඉක්මනටම පියවරක් ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ විෂ දුමාරය නිසා ඔයාව මැරෙන්නත් පුළුවන්. ඔයාගේ ඉස්සරහ තියෙනවා උස ලයිට් හවුස් එකක්. ඊට ටිකක් එහායින් තියෙනවා බිම් ගෙයක්. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ කාර් එකට දුවලා යන්න. මේ තුනෙන් ඔයා යන්නේ කොතනටද? ගොඩක් අය කියයි ලයිට් හවුස් එක හොඳයි කියලා. එහෙත් එතනට නම් යන්න එපා. මොකද දුම උඩට විහිදෙන නිසා ලයිට් හවුස් එකට ගියොත් පොළවේ ඉන්න වටත් වඩා වැඩියෙන් ඔයාව දුමාරයට අහු වෙන්න පුළුවන්. මේ වගේ වෙලාවක කාර් එකට දුවලා ගියත් තේරුමක් නැහැ. හොඳම දේ තමයි බිම් ගේට යන එක. විෂ වායුන් වලට හොඳම තැන තමයි ඌගත කුටි. ඉතින් මේ ප්‍රශ්න දෙකෙන් ඔයා වරද්ද ගත්තේ මොන ප්‍රශ්නේද? මේ වීඩියෝ එක නරඹපු ඔයාලා මෙතන subscribe button එක click කරලා අපත් සමග එකතු වෙනවා නම් ඒක තමයි අපේ සතුට. තවත් මෙවැනිම ඔයාලගේ ජීවිතයට සතුටක් දැනුමක් සහ විනෝදයක් ලැබිය හැකි වීඩියෝ එකකින් අපි යලිත් හමු වෙමු. ඔබට සුබ දවසක්.